ඉබෝවන් අයිබෝවන් අයිබෝවන් ආයුෂ වැඩි වෙන්නා වූ ඒ වගේ මාර්ථික සමෘද්ධිය වැඩි වෙන්නා වූ දවසකට සුභාශිංසන එකතු කරනවා අද පොය දවසේ ගෙදර නිවාඩු පාඩුවේ නිදහසේ ඉන්නවා කියලා තී හිතනවා ඉතින් වීඩියෝ එක අද ඉදිරිපත් කරනවා ඕගලන්ට ලෝන් ටර්ම් නෙමෙයි ෂෝට් ටර්ම් ද මිඩ් ටර්ම් ද කියලා ඕගොල්ලෝ වීඩියෝ එක අවසාන වෙනකම් බලන් ඉඳලා ජජ් කරන්න මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ LLUB එක එහෙම නැත්නම් Chevron lubricant Lanka PLC එක සම්බන්ධ වෙනුයි අද දවසේදී මම වීඩියෝ වෙදසන ආරම්භ කරන්නේ අන්තිම වෙනකන් රැඳී සිටින subscribe කරපු නැති අය ආරාධනා කරනවා subscribe කරලා notification bell එකක් click කරන්න කියලා. එතකොට අද වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන්ම point 4ක් යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන එක තමයි market එකේ LLUB ලට ඉන්න නැත්නම් Caltech ලට Chevron ලට ඉන්න competition එක ඊළඟට 2020 year එක ඊළඟට දැන් වර්තමානයේ කාර්තු නිවේදනත් එක්ක තියෙන තත්ත්වය ඊළඟට ඉදිරියේදී මොකක් වෙයිද මෙන්න මේ කරුණු හතරෙන් අපි මුලින්ම යන් කතා කරන්න section එකේ අද දවසේ පළවෙනි section එක market participant ලා එහෙම නැත්නම් competition එක තියෙන්නේ කොහොත් එක්කද කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ලංකාවේ lubricant market එකේ ප්‍රධාන කොටස් නැත්නම් සමාගම් හතරක් තරඟ වදිනවා පළවෙනි set එකේ. නැත්නම් අපි කියවා activity 1 එකේ. මේ activity 1 එකට ඇයිති වෙනා import section එක exporting blend and produce sell supply distribute lubricants කියන activity set එකට ඇයිති වෙන්නේ ඒ ප්‍රධාන කාරණා ටික. එතකොට ඒ ප්‍රධාන කාරණා කිරීම සඳහා companies හතරක් සමාගම් ප්‍රධාන හතරක් බල මේ ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොටත් ඊට අමතරව ඇක්ටිවිටි සෙක්ටර් 2 එකේ ඒගොල්ලන්ට අයිතිය ලැබෙනවා ඉම්පෝට් කරන්න එක්ස්පෝට් කරන්න සෙල් ඇන් සප්ලයි ඕ ඩිස්ට්‍රිබියුට් කරන්න ලුබ්‍රිකන්ට්ස් එතකොට මේ කියපු එකේ බලන්න පළවෙනියටම කම්පැනි නම්බර් කම්පැනි හතරේ සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ඊළඟට චෙව්රොන් සිලෝන් ලිමිටඩ් ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලාෆ් හෝල්ඩින් ලිමිටඩ් තමයි මේන් ඇක්ටිවිටි එකේ ඉන්න කම්පැනිස් හතර. එතකොට IQ සිලෝන් පෙට්‍රෝලියම් අපේ කැල්ටෙක්ස් එක ඉන්දියන් ඔයිල් ලාෆ් හෝල්ඩින්. එතකොට මේ හතරේ බ්‍රෑන්ඩ් ටික තමයි මම මේ ආකාරයෙන් ඔයගොල්ලෝ දකින්න විදිහට දක්වලා තියෙන්නේ. එතකොට මේ මේගොල්ලන්ට හයි රෙක්ස්ලට ඔතොරිටි එක ලැබිලා තියෙනවා ලැබිලා තියෙන්නේ බ්ලෙන්ඩ් ඇස් ප්‍රොඩියුස් ඇන් ස්පෝට් කිරීම සඳහා පමණයි. ඒක අමතරව දෙවෙනි මාකට් ඇක්ටිවිටි එකේදී එහෙම නැත්නම් ස්පෝට් ඉම්පෝට් ඇන් සෙලින් කියන කාරණු කාරණාවලට අයිති වෙන්නේ ඩිස්ට්‍රිබියුට් කියන කාරණාවලට අයිති වෙන සමාගම් ටික තමයි මම මේ දක්වලා තියෙන්නේ. එකින් එක කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට පේනවා කියලා හිතනවා. මට ඕනේ අපිට ඕනේ අද LLUB ලාගෙන කතා කරන්න. එතකොට චෙව්රොන් ගැන කතා කරොත් ඔයගලන්ට පේනේවි මේ තමයි 2021 3rd quarter එකට අදාළව ලංකාවේ lubricant market එක. එතකොට lubricant market එකේ lubricant sale quantity එක මෙතන දාලා තියෙන්නේ කිලෝ ලීටර් වලින්. එතකොට මෙතන දාලා percentage එකෙන්. එතකොට ඔයගලන්ට පේනවා ඇති number 1 විදියට lubricant sales quantity වලින් ඉන්නේ Chevron ලා. අපි කතා කරත් Caltex එක නැත්තම් අපි කිව්වත් මේ LLUB ලා කිලෝමීටර 8459ක් ප්‍රතිශතයක් විදියට 147.32% ප්‍රතිශතයක් ඔවුන් මාකට් එක දැන්ටමත් win කරලා තියෙනවා. ඉන්දියන් ඔයිල් එක දෙවෙනි ස්ථානයට ඊළඟට 20% ඒගොල්ලෝ ඊළඟට Exxon Mobil එක 5.90 ඊළඟට ලා ෆෝල්ඩින්ස් එක 5.65. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති චෙව්රොන් එක මාකට් එකේ දකින රිපෝට් පරණ රිපෝට් වල ඉඳලම බලාගෙන ආවම ලුබ්‍රිකන් මාකට් එකේ වැඩිම සේල්ස් ක්වොන්ටිටියක් ඔයගොල්ලන්ට තමයි පවතින්නේ. ඊට අමතරව මේ පේනවා ඇති ප්‍රසන්ටේජ් එකක් විදියට ලා නිල් පාටි මෙන්න මේ පේන්නේ චෙව්රොන් ලුක්සිලෝන් ලිමිටඩ් සමාගමේ 47.32% Chevron ලාගේ නැත්නම් අපි කිව්වොත් Caltex ලාගේ පවතිනවා මේගොල්ලන්ගේ සතුව sales market එක. අපි බැලුවොත් එහෙම annual lubricant sales quantity එක 2020 2019 18 17 16 දැන් 2021 නේ මේ යන්නේ. 2021ට අදාළ තාම හතරවෙනි කාර්තු නිවේදනය වෙලා නැහැනේ. ඉතින් ඒකට යන්න කලින් 2020 42.48 2019 41.36 ප්‍රසන්ටේජය 2018 37 2017 39 2016 45.29 මෙතනින් එහාට 2016න් පස්සේ අපි දකින දේ තමයි මාකට් එකට ගොඩක් කම්පිටිෂන් ලා පැමිණෙනවා. විශේෂයෙන්ම 2021 වර්ෂයේදී මේ තරංකාලී රුබ්ලිකන් සෙක්ටර් එකට ගවර්න්මන්ට් එකෙන් තවත් ලයිසන්ස් තුනක් ලබා දෙනවා. ඒ තුනත් එක්කම තව දුරටත් කම්පිටිෂන් එක වැඩි වෙනවා. නමුත් ප්‍රසන්ටේජ් එකක් විදියට up to 45 40 වලට
ප්‍රසන්ටේජ් එකක්ගේ ලුබ්‍රිකන්ට් සේල්ස් වලින් තබා ගන්නට තාමත් කැල්ටෙක් සමාගමට හැකියාව ලැබෙනවා. එතනින් එහාට ඉන්දියන් ඔයිල් සමාගම තමයි දෙවෙනි ස්ථානයේ පවතින. ඒගොල්ලෝ 20% තාම ටච් කරලා නැතුණාට ඒගොල්ලොත් සාමාන්‍යයෙන් 16% එකේ ඒගොල්ලෝ පවතිනවා. තුන්වෙනියට ලාෆ් ෆෝල්ඩින් ලිමිටඩ් තියෙන ඊළඟට එක්සර්න් එක ඔය ආදි ඊළඟට තමයි සිලෝන් පෙට්‍රෝලියම් එක පවා සිටින්නේ. එතකොට ලොකු මාකට් එකේ ලීඩර් විදියට මාකට් එකේ ලුබ්‍රිකන් මාකට් එකේ සේල් ක්වොන්ටිටි වලිනුත් ලීඩර් විදියට චෙවරොන් ලාව අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට දැනට ගිය වසරේදී 25,457 කිලෝලීටර්. එතකොට දැනට මේ තියෙන්නේ තුන්වෙනි කාර්තුවේ 8,459ක් තමයි චෙවරොන්ලා වාර්තා කරන් ඉන්නේ. අපි දැන් චෙවරොන්ලාගේ ෆුල් ක්වොන්ටිටි ටික බැලුවත් එහෙම මේ තියෙන්නේ ක්වාටර් 1, ක්වාටර් 2, ක්වාටර් 3. එතකොට මේ තියෙන්නේ ක්වාටර් 3ම එකතු කරලා ෆුල් කිලෝලීටර්ස් වලින් අරගෙන තියෙන්නේ. එතකොට චෙවරොන් ලුබ්‍රිකන්ට්ස්ලා පළවෙනි එකේ 8,395යි, දෙවෙනි එකේ 4,638යි, තුන්වෙනි එකේ 8,459යි. ඒ 90 21,493ක් වාර්තා කරලා තියෙනවා කිලෝලීටර්ස් වලින්. ඒක ප්‍රසන්ටේජ් එකක් විදිහට 41.85යි. ඊළඟට ඉන්දියන් ඔයිල්, ඊළඟට එක්සෝන්, ඊළඟට ලාෆ් ඔයිල් ආදී වශයෙන් තියෙනවා. එතකොට ඔයගලට බැලු බැල්මටම පේනවා ඇති ඔයගලන්ට මෙතනදී චෙවරොන් එකේ ගිය වසරේ නැත්නම් 2020ට ආශ්‍රිතව 2020දී ටෝටල් කිලෝ ලීටර් ප්‍රමාණය වාර්තා කරන්නේ 25,457ක ආගයක්. දැනටමත් 21,493ක ආගයක් වාර්තා කරලා තියෙන ඒ 90 4000 ගානකට වගේ වාර්තා කරොත් එහෙම ඒගොල්ලන්ට මේ වසර ගිය වසරට වඩා අනිවාර්යයෙන්ම කිලෝ ලීටර්ස් ප්‍රමාණය අතින් ඉහළ යෑමක් දකින්න පුළුවන් ගිය වසරට වැඩියෙන්. එතකොට අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා මේ ට්‍රැක් එක 90 4000 ගානේ ගිය වසරට වඩා මේගොල්ලෝ පිකප් කරයි කියලා සෙල්ස් වලින්. අපි බලමු ඒක ෆයිනලි මම ඉදිරිපත් කරන්නම්. එතනින් එහාට ඕගලන්ට පේනවා ඇති මේ චෙවරොන් ලුබ්‍රිකන්ට්ස් වල ක්වාටර් වශයෙන් ගත්තොත් එහෙම රෝස පහණින් තියෙන්නේ පළවෙනි කොටට, කාපාට දෙවෙනි එක, තුන්වෙනියට නිල් පාට. ඉතින් මේකේ පේනවා ඇති තුන්වෙනි කාර්තුවේදී එහෙම 147ක අප්සයිඩ් එකක්, ලොකු ප්‍රසන්ටේජ් එකක් ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා අනිත් කාර්තු දෙකට වඩා. හැබැයි මම දකින දේ තමයි ෆෝර්ත් ක්වාටර් එකේදී සාමාන්‍යයෙන් මේක මේ තරම්ම එන්නේ නැහැ, නැති වෙන්න පුළුවන්. මම දැකපු දේ ට්‍රැක් එක අනුව, මොකද ඒගොල්ලන්ගේ හතරවෙනි කාර්තුවේදී ගොඩක් වෙලාවට හැම කම්පැනි එක වගේ ගොඩක් වෙලාවට ඩ්‍රොපින් එකක් මම දකිනවා. ට්‍රැක් එක බැලුවොත් ඔයගලන්ට හඳුන ගන්න පුළුවන්. ඒ අනුව මම දකින්නේ මේ 35% ප්‍රසන්ටේජ් එකට වඩා අපේන ප්‍රසන්ටේජ් එකක් තියේවි. නමුත් 47 වෙනකම්ම එනවද කියන එක පොඩ්ඩක් දැනට කියන්න අමාරුයි. නමුත් අනිවාර්යයෙන්ම මාකට් එකේ ලීඩර් බවට පත් වෙනවා ඒකෙදිත්. මේ යන ඉතිහාසයේ අනුව, ට්‍රැක් එක අනුව, මේ යන ට්‍රැක් එක අනුව අනිවාර්යෙන් ඒක කියන්න පුළුවන්. හරි, කොහොම හරි උගලන්ට පේනවා ඇති තුන්වෙනි කාර්තුව පළවෙනි කාර්තුවේට වඩා මේ මුළු ලුබ්‍රිකන් මාකට් එකේම සේල් ක්වොන්ටිටි එක තුන්වෙනි කාර්තුවේ වගේ වෙද්දී අඩු වෙලා තියෙනවා. පළවෙනි කාර්තුවේදී කිලෝ ලීටර්ස් 20,248ක් වාර්තා වෙදී. නමුත් මෙතන වාර්තා වෙන්නේ තුන්වෙනි කාර්තුවේදී 17,879 ඔයගලන්ට පේනවා. එතකොට ලුබ්‍රිකන් එකේ විතර, චෙවරොන් එකේ විතරක් නෙමෙයි මුළු මාකට් එකේම ක්වොන්ටිටි එකේ අඩුවක් තියෙනවා. හරි, අපි යන් ඊළඟට චෙවරොන් සිලෝන් ලිමිටඩ් එකේදී විශේෂයෙන්ම සේල්ස් වැලියු එක ගණන් කරන්න. මේ තියෙන්නේ ලංකා රුපියල් වලින් දක්ලා තියෙන. එතකොට මිලියන 4901ක සේල්ස් ප්‍රමාණයක් චෙවරොන්ලා විසින් ලබාගෙන කරගෙන තියෙනවා. ඒක 44% වෙනවා. ඊළඟට ඉන්දියන් ඔයිල්, ඊළඟට ඇක්සන්, ඔය වගේ තමයි තියෙන්නේ සමාගම් ටික. ඉතින් එහාට මම තවත් ඉස්සරහට අරන් ගියොත් එහෙම මේ පේනවා ඇති ලුබ්‍රිකන් සේල්ස් එක ක්වොන්ටිටි අනුව ක්වාටර් 1 to ක්වාටර් 3 දාලා තිනවා. මේකේ ඔයිල්, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලුබ්‍රිකන් වර්ගයල, ඔටෝමොටිව් ඔයිල්, ඉන්ඩස්ට්‍රියල් ඔයිල්, මැරින් ඔයිල්, ග්‍රීසස් ඇන් අදර්ස් කියලා වශයෙන් දක්වලා තියෙද්දී ඒකෙත් ඔටෝමොටිව් තමයි වැඩිම හැමතිස්සෙම වගේ ප්‍රසන්ටේජ් එකකින් ඔටෝමොටිව් තමයි වැඩිම තියෙන්නේ. එතකොට ඔටෝමොටිව් ප්‍රමාණය වැඩිම තියෙන අතරේ 2021ේ තර්ඩ් ක්වාටර් එකේ ඔටෝමොටිව් මිලියන 8116ක සේල්ස් ප්‍රමාණය සිද්ධ වෙලා තිනෝ. ඒ මිලියන 8116නුත් චෙවරොන් ලුබ්‍රිකන්ට්ස්ලා මිලියන 5000, අපි කියමු කිලෝ ලීටර්ස් වලින්, මෙතන දාලා තින් කිලෝ ලීටර්ස් 5667ක්
මේගොල්ලෝ ලබාගෙන තියෙනවා 14,385 15,667 Chevron ලයි තියෙන. එතකොට ටෝටල් එකක් මෙතන දක්වලා තියෙනවා. ග්‍රීසස් ආදී වශයෙන් මැරින් ඔයිල්ස් නම් සාමාන්‍යයෙන් මැරින් ඔයිල්ස් ලගින් ඔක්කොලම ලංකාවේ පොඩක් අඩුයිනේ කොහොමද? ඊළඟට ඉන්ඩස්ට්‍රියල් ඔයිල් එකත් මැරින් ඔයිල් එකත් ග්‍රීසස් ඇන් ඔටෝමොටිව් ඔයිල් මේ ඔක්කොම සමස්තයක් විදියට ගත්තොත් එහෙම Chevron ලා තමයි වැඩිපුරම සේල්ස් ක්වොන්ටිටියක් පවත්වාගෙන යන්නේ කියලා මතක තියාගමු. ඊළඟට මේ තියෙන්නේ නොමිනි 90 සේල්ස් ක්වොන්ටිටි එක මම තවත් ඉස්සර මේ 2010 වෙනකොට කම්පැනි එක මේ කියන්නේ ෆුල් ඉන්ඩස්ට්‍රි එක ඔයගලට පේනවා Chevron ලා 2010 ඉඳලා නෙමෙයි ඊට කලින් ඉඳලා මාකට් එකේ ලීඩ් වෙතිය. නමුත් කම්පිටිෂන් එක වැඩි වෙනවා දැන්. අපි ඒක දැක්කා. එතනින් එහාට මේ 2010 සේල්ස් මේ 2009 සේල්ස් මම මේක දාගත්තේ ඔයගලන්ට කම්පිටිෂන් එක දැන් වැඩි කියන එක පෙන්නන්න. මොකද 2010 2019 කාලෙදී ප්‍රසන්ටේජ් එකක් වදියට ගත්තොත් 72%ක් වගේ lubricants ගන්න Chevron ලා යටතේ, ඊළඟට 74%ක් 2010 Chevron ලා යටතේ. නමුත් අපි දැක්කා එතනින් එහාට ලොකු percentageally වශයෙන් competition එක ලොක් තාමත් ලොකුවට ඇති වෙනවා මේ මාකට් එකේ. ටෝටලි 54,386 kiloliters නිෂ්පාදනය වුණත් අපි බැලුවොත් එහෙම මේ වසරේදී වගේ ටෝටලි ගිහිල්ලා තියෙන්නේ අපි අවුරුද්ද වශයෙන් ගත්තත් 59,000 ගාන 62,000 ගාන 64,000. කියන්නේ කලින් සැරවල් වලට වඩා අපි දන්නවා lubricant market එකේ ඉල්ලුම වැඩි. ඉතින් ඉල්ලුමට වැඩි වෙන්න market එකේ industry එකේ තරංගකාරීත්වයත් වැඩි වෙලා තියෙනවා කියලා මම පෙන්නන්න තමයි උත්සාහ කරේ මෙතනදී percentage එක පෙන්නලා. හරි අපි යන් 2020 වර්ෂයට. 2020 වර්ෂයේදී profit after tax එක මේ 2020 annual report එකේ 2020 ඉඳලා 2018 ඉඳලා profit after tax එක ඉතාම හිමින් සීරුවේ ඉහළ නැගින අතර return on equity එකත් හැමමයි gross dividend ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. දැන් ඔගොල්ලෝ කල්පනා කරා මේ 2016 දී මොකද මේ මෙච්චර gross dividend එකක් දීලා මේවා වැඩි වෙලා තියෙන කියලා. මෙහෙමයි 2016 දී subdivision එකක් ගියා, කොටස් සංඛ්‍යාව බෙදුනා. ඒක මම ඉස්සරහට කතා කරන්නම්. ඊළඟට මේ තියෙන්නේ total motor vehicle registration එක. දැන් මේ දන්නවා මේ වෙනකොට new registration ලංකාවේ අලුතෙන් වාහන ගෙන්වීම තාම නැහැ නේ. ඉතින් තියෙන register වාහන සම්බන්ධයෙන් තමයි මේගොල්ලෝ තාමත් market එකේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයගලට පේනවා ඇති 2019 2020 වෙද්දී අලුතෙන් වාහන registration වීම ආදී දේවල් අඩු වෙලා තිනවා. vehicle population එක නම් වැඩි වෙනවා. එතනින් ඊහාට motor cycle registration එකත් අඩු වෙලා තියෙනවා කියන කාරණා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි lubricant industry එක සම්බන්ධයෙන් ඒගොල්ලෝ annual report එකේදී දක්වලා තියෙන්නේ. revenue එක ගත්තත් 2019 දී 2020 දී revenue එක තරමක් අඩු වෙලා තිනවා. නමුත් profit after tax එක පේරවැසි 2018 2019 2020 කියනවලදී නැවත සිහිමින් සීරුවේ කොරෝනා හමුවෙත් මාකට් එකේ ටිකෙන් ටික profit after tax එක වැඩි වෙගෙන තිනවා. ඒ වැඩි වෙන එකත් සාපේක්ෂව මම දැකපාරි කන distribution cost එකට වඩා administrative cost එක නැවත වැඩි වෙලා තිනවා. මොකද 2019 නම් distribution cost එක තමයි වැඩි උනේ කොරෝනා effect එකත් එක්ක ගොඩක් වෙලාවට වැඩ අඩපණු වීමත් එක්ක. ඊළඟට EPS එක සහ PE ratio එක 2016 ඉඳලා මේ තියෙන්නේ price earning ratio එක නිල් පාටින් කහ පාටින් දක්වලා තියෙන earning per share එක මම මේක ගැන කතා කරනවා ඊළඟට කොටසේදී වර්තමානයේදී මොකද වෙලා තියෙන්නේ කියලා. ඊළඟට market share price එක සහ dividend yield එක මෙතන දක්වලා තියෙනවා. කොළපාටේ dividend ඊළඟට market share price එක මේ තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ interim report එක අනුව කාර්තුවෙන් කාර්තුවට ලැබිච්ච මේගොල්ලන්ගේ ටර්න් ඕවර් එක. මම ඒකයි කිව්වේ quarter 4 එකේදී. දැන් මේ මාසේ අන්තිම සතිය වෙනකොට quarter 4 නිවේදන නිකුත් වෙනවා. එතකොට අපි දකිනවා quarter 4 එකේදී අර quarter 3 තරම් අප් එකක් ඇවිල්ලා නැහැ. ඔයගොල්ලෝ හිස්ටරි එක පේනවනම් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ quarter 3 එකේදී ඒ තරම් අප් එකක් ලැබිලා නැහැ. නමුත් සමස්තයක් විදිහට quarter 2 එකට වඩා තරමක් වැඩි ගිය වසරේදී. එතකොට quarter 3 එක තමයි ටිකක් ලොකුවට perform වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ. ගියවත් 2019 නම් quarter 1 එක තමයි perform වෙලා තියෙන්නේ. ඒ අනුව මේ පේනවා ඇති ඒගොල්ලන්ගේ gross profit සහ profit after tax වාර්තා වෙන ආකාරය. ඊළඟට මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ dividend මාස ටික. මේක පොඩ්ඩක් බලන්න. මොකද Caltex එක නැත්නම් Chevron lubricants company එක buy කරනවා කියන්නේ එක පැත්තකින් ගයක් තිබිලා ඒ ගෙදරට මාස්පතා කුලිය ලැබෙනවා ඉඩමක්. ඒ කියන්නේ ගයක් හදලා ඒක කුලියට දීලා මාස්පතා කුලියත් ලැබෙනවා වගේ සමාන සමාගමක් තමයි lubricant එකේ invest කළොත්. ඇයි එහෙම කියන්නේ? numbers finally ඉදිරිපත් කරන්න මේක පොඩ්ඩක් බලන්න. හේතුව මේගොල්ලෝ 4th interim dividend එක ගෙවනවා මාර්ච් වල.
එක ඩිවිඩෙන්ට් එකයි. ඊළඟට ෆස්ට් ඩිවිඩෙන්ට් එක නිකුත් කරන එකල ජූන් වල ෆස්ට් ඉන්ටීරියම් ඩිවිඩෙන්ට් එක ඩිවිඩෙන්ට් 2යි. සෙකන්ඩ් ඉන්ටීරියම් එක ඔගස්ට් වල ඩිවිඩෙන්ට් 3යි. තර්ඩ් ඉන්ටීරියම් ඩිවිඩෙන්ට් එක නොවැම්බර් මාසේ ඩිවිඩෙන්ට් 4යි. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දකට කාර්තු 4කදී ඩිවිඩෙන්ට්ස් 4ක් ලබා ගන්න පුළුවන්. මේ ඩිවිඩෙන්ට්ස් 4ත් අපි කියනවා වගේ අර ඉතමත් පොඩි සොච්චන් ඩිවිඩෙන්ඩ්ස් නෙමෙයි. මම ඒක මිලත් එක්කම පෙන්නලා දෙන්නම්. පොඩි මුදලක් නෙමෙයි මේගොල්ලෝ ලබා දෙන්නේ. ඒක EPS එක තමයි percentage ලි ගත්තොත් 10% වගේ සහිත අපේන ඩිවිඩෙන්ඩ් එකක් තමයි අපිට ලැබෙන්නේ. ඒක ඉතමත් මම දැකපු කම්පැනිස් එක EPS එකට සමාන ඩිවිඩෙන්ඩ්ස් ගෙවන ආකාරයේ ඩිවිඩෙන්ඩ්ස් පේමන්ට් එකක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒ නිසා බයි කරලා ඉන්වෙස්ට් කරන්න ඕගොල්ලෝ කටයුතු කරොත් ලොකු පාඩුවක් නැති ඩිවිඩෙන්ඩ් වලින්ම අවුරුදු දෙක තුනක් යද්දි කවර් කරගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් කම්පැනියක්. නමුත් මේක මතක තියාගන්න, ෆයිනලිත් කියන්නේ බයි සෙල් හෝල් කරගන්න රෙකමෙන්ඩේෂන් එකක් ඉදිරියට ගන්න එපා. මම දකින දේ ඉදිරිපත් කරන ඔයගොල්ලෝ බුද්ධිවත්ව තීන්දුව తీන ගන්න. ඉතින් මම මේ තියන්නේ 1996 ඉඳලා 2020 දක්වා මාකට් ප්‍රයිස් එකේ ක්ලෝසින් ප්‍රයිස් එක, හයෙස්ට් ප්‍රයිස් එක, ලෝවෙස්ට් එක. නමුත් මේකෙන් අපිට ලොකු හතන්දරයක් ගන්න බැරි වෙනවා. 2003 දී ස්පිට් එකක් සෝරි සබ් ඩිවිෂන් එක කොටස් බෙදීමක් සිද්ධ වුණා. 2016 නැවත සෝරි 2016 නැවත කොටස් බෙදීමක් සිද්ධ වුණා. 2019 or 2010 මට මතක හැටියට කොටස් බෙදීමක් සිද්ධ වුණා. ඉතින් ওই ආකාරයේ විදියට මේගොල්ලන්ගේ කොටස් බෙදීම් සිද්ධ වෙනවා. ඉතින් අපි යන් දැන් වර්තමාන තත්ත්වය ගැන බලන්න Excel sheet එක. Right. මම හිතනවා දැන් හොඳටම ඔයගලන්ට මේක පේනවා ඇති කියලා. zoom කරාට පස්සේ හරි. මේ තියෙන්නේ 2011 සිට 2021 එකේ මම මේ ටික දාලා තියෙනවා. මම මේ ටික ඕන කමින්ම පොඩ්ඩක් ඔයගොල්ලෝ දැක්කේ නැහැ කියලා හිතාගෙන මම මේක මේව කරන්න මම අන්තිමේදී මේ ලක්කම් ටික පෙන්නන්නම්. right. ඔයගලන්ට පස්සේ ගිහලා බලන්න පුළුවන් ඒක ඇත්ත කතාව. නමුත් දැන්ට මම මේක පෙන්නගෙන යන්නම්. මේ විදිහට 2011 දී මාකට් ප්‍රයිස් එක 170 තියෙද්දී EPS එක 16.67යි. net asset එක 26යි. return on equity 74යි. ওই ආකාරයෙන් මම දාලා තිනවා මේ PBV එක, dividend එක, dividend yield එක, dividend payout ratio එක, net income turn over එක, low price එක, يعني current market, يعني market price එක low අවස්ථාව, මේ market price එක high අවස්ථාව. ඉතින් ওই දේවල් දාගෙන මම ගියාට පස්සේ එකින් එක කියන්න ඕනේ නැහැ කියලා හිතනවා. 2016 දී තමයි ඔයගලන්ට පේනවා. 2015 වෙනකොට market price එකේ 344ට වගේ price up වුණා. හැබැයි 344ට වගේ ප්‍රයිස් අප් වෙලා ඔහොම යනකොට 2016 දී 157ට බැහැලා තියෙන්නේ. එහෙම නැත්නම් EPS එක 25.77 සිට 14.50 දක්වා මේව වෙලා තියෙන්නේ. කම්පැනිය අවුලකට නෙමෙයි මේක, සබ් ඩිවිෂන් එකක්. එහෙම නැත්නම් කොටස් බෙදීමක් සිද්ධ වෙනවා. ඒ බෙදීමත් එක්ක නැවත ආපස්සට ගමන් කළා. එතනින් ඉහාට රිටර්න් ඔන් ඉක්විටි එක 81ක් වගේ ලොකු ප්‍රසන්ටේජ් එකක් ඒ වෙලාවේ තිබුණා. ඉතින් ওই ආකාරයට ඔයගලන් පේනවා PE ratio එක, PBV එක, dividend එක আদি දේවල් දීලා තිනවා. මට හරිය මාස දෙ dividend ටික මේ කතා කරන්න. මේ බලන්න 2011 දී රුපියල් 11ක dividend එක EPS එක 16යි. රුපියල් 9ක dividend එකක් EPS එක 19යි. රුපියල් 15ක dividend එකක් EPS එක 21යි. රුපියල් 20ක dividend එකක් EPS එක 22යි. රුපියල් 23ක dividend එකක් EPS එක 25යි. ටිකට් ටික EPS එකට කිට්ටු වෙනවා. ඊළඟට රුපියල් 18ක ඩිවිඩන්ඩ් එකක් EPS එක 14.50යි. මොකද මේක බෙදුවට පස්සේ රුපියල් මේ ඊළඟට රුපියල් 10යි EPS එක 10.69යි. රුපියල් 8.75යි 5යි EPS එක 8.30යි. ඊළඟට රුපියල් 7.75යි 5යි EPS එක 8.75යි 5යි. ඊළඟට ඩිවිඩන්ට් එක රුපියල් 9යි EPS එක 9.27යි. දැන් එතකොට පේනවා ඇති ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක නියර්ලි 90% එහෙ නැත්නම් නියර්ලි 100% වලට කිට්ටු වෙන. දැන් මේක ඇවරේජ් ගත්තොත් එහෙම ඇවරේජ් කරනවා 100%, 102% ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එකකට ආසන්න ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් මේගොල්ලෝ කරනවා. ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක ගත්තා 10% ඇවරේජ් එකක් විදිහට 2016 ඉඳලා අපිට ලැබෙනවා. ඔයගලන්ට පේනවා ඇති. එතකොට ඒ කතන්දරත් එක්ක දැන් තියෙන මාකට් එකේ ප්‍රයිස් එක වෙන්නේ 125. එළවට ඒගොල්ලන්ගේ EPS එක මම මේ පල්ලෙහාට ගියනම් මම EPS එක පෙන්වලා දීලා තියෙනවා. ලුබ්‍රිකන් එකේ පළවෙනි ක්වාර්තුවේදී 6.41යි, දෙවෙනි එකේ 1.93යි, 9.2යි, තුන්වෙනි එකේ 4.25යි, හතරවෙනි එකේ
මම ට්‍රේලින් ක්වාටර් EPS එක ගත්තොත් ඒ කියන්නේ ගිය කාර්තුවේදී ලැබිච්ච අගෙම ලැබෙයි කියලා හිතුවොත් එහෙම 1.99ක අගයක් මට ලැබෙනවා මොකද ගිය වසරේ 1.99ක් ලැබුණ ඉඳ නමුත් ප්‍රැක්ටිකලි පේනවා ඇති පළවෙනි කාර්තුවටට ඉහළ යෑමක් දෙවෙනි ඉහළ යෑමක් දෙවෙනි කාර්තුවටත් වඩා පොයින්ට් ප්‍රමාණයකින් ඉහළයි තුන්වෙනි කාර්තුවටත් වඩා ඉහළයි හතරවෙනි කාර්තුවෙත් අනිවාර්යයෙන්ම මේක 2 පොයින්ට් වලට අනිවාර්යයෙන්ම ෆෝත් ක්වාටර් එකේ ලැබිය යුතුයි මේ ට්‍රැක් එක අනුව නමුත් මම දැම්මා වැඩි සේෆ්ටි එකකටත් එක්ක 1.99 කියන අගය ඉතින් එහෙම දැම්මොත් ට්‍රේලින් 4 ක්වාටර් EPS එක එනවා 14.57ක EPS එකක් එතකොට 14.57 EPS එක මම මෙතනට ඇඩ් කරොතින් එහෙම ඔන්න EPS එක ලැබුණා. ඒ අනුව මාකට් එකේ PE එක එනවා 8.58ක අගය. දැන් පේනවා ඇති මේ 8.58 පසුගිය වර්ෂවලදී 2019 දී හැරුණු කොට 2019 8.75 කියන EPS එක තිබුණේ 74 තමයි කරන්ට් මාකට් ප්‍රයිස් එක තිබුණේ ඒ වසරේදී තමයි 8.56 කියන අඩුම අගේ වාර්තා කළේ මම එහිඳ කාපාටින් පෙන්නනා නමුත් එතනින් එහාට මුළු හිස්ටරි එකේම 2011 ඉඳලා මේගොල්ලන්ගේ ප්‍රයිස් අප් වීම බැලුවොත් එහෙම 8.56 තමයි 58 තමයි ඒගොල්ලන්ගේ ඉන්නේ දෙවෙනියට අඩුම ප්‍රයිස් අප් එක නමුත් ඔයගොල්ලෝ දැන් ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් කැල්ටෙක්ස් එකේ ඊයේ ප්‍රයිස් එක 122.25. එහිඳ මං ඒ අගේ දාන්න 125 දැම්මේ මම වීඩියෝ එක ඊයේ පෙරේද රාත්‍රියේදී හදනකොට 122.25 මං ඇඩ් කරනවා. එතකොට රයිට්. පේනවද? දැන් එහෙනම් අඩුම PE රේෂියෝ එකක් තියෙන්නේ මේ වසරේදී මේ මොහොතේදී. එතකොට 8.239ක PE රේෂියෝ එක අපිට වාර්තා වෙනවා අවුරුදු 10ක් 30 බැලුවොත් එහෙම ඒක එක කාරණයක් ඊළඟට මෙන්න net asset එක අනුමාන කරා දැල වශයෙන් 17.6ක් බවට පත්විය හැකියි කියලා මේ එන ට්‍රෙන්ඩ් එක අනුව ඒක හරියටම ගෙස් කරගන්න අමාරු report එක ආවට පස්සේ බැලුවොත් ඒ අනුව 6.95ක PBV ratio එකක් වාර්තා වෙනවා current market price එකත් එක්ක ඊළඟට දැන් අපි යන් dividend එක කීයක් ගෙවයිද දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ගිය වසරේ ඉඳලා ගත්තොත් එහෙම 2017 ඉඳලා ගත්තොත් EPS එක 10යි dividend එක 11ක් ගෙවලා තියෙනවා 2018 EPS එක 8.36යි dividend එක 8ක් ගෙවලා තියෙනවා 2019 8.274යි dividend එක 8.25ක් payment කරලා තියෙනවා ඉතින් 750ක වෙනසක් මේක 736ක වෙනසක් මේකේ dividend EPS එක 9.27යි dividend එක රුපියල් 9ක් pay out කරලා තියෙනවා ඒ අනුව 720 ගානක වෙනස මේ අවුරුද්දේ EPS එක 14.57 බවට පත් වුණොත් එහෙම අනුමාන වෙන මේ අනුමාන නෙමෙයි මේක ඉලක්කම් එක බැලුවොත් අඩුම තරමේ 14ක EPS එකක් ජෙනරේට් වෙන්න පුළුවන් එතකොට ටෝටල් 14ක් එන්නේ දැනට කම්පැනි එකේ මේ මාසේ රුපියල් 5ක් අගෝස්තු මාසේ රුපියල් 2ක් ඔක්තෝබර් මාසේ රුපියල් 4ක් pay out කරලා තියෙනවා මේ සියල්ලගෙම ටෝටල් එක 90 දැනට 11යි ගෙවලා තියෙන්නේ 14ක් වෙන්න නම් තව රුපියල් 3ක් වගේ දිය යුතුයි එතකොට මේ කතන්දරේ රුපියල් 3 2.75 3.50 අතරේ මගේ අගයන් දෝලණය වෙනවා ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මාර්තු මාසේ ඩිවිඩන්ඩ් එක කීයක් වගේ මේගොල්ලෝ pay out කරાવીද කියන එක මම සේෆ්ටි ෂෝන් එකේ වැඩිත් නැති අලුත් නැති සේෆ්ටි ෂෝන් එකෙන් බැලුවොත් එමෙ රුපියල් 3ක වගේ ඩිවිඩන්ඩ් එකක් මේගොල්ලෝ මාර්තු මාසෙදී නිකුත් කළ හැකි මේ තියෙන සියලු ඉලක්කම් එක්ක ඒ අනුව ටෝටල් ඩිවිඩන්ඩ් ප්‍රමාණය රුපියල් 4ක් බවට මේගොල්ලන්ගේ 14ක් බවට පත් වෙනවා ඒ අනුව 14 කියන ඉලක්කමට ආවොත් එමෙ 13 දාලා තියෙනවා 14ක් බවට පත් වුණොත් එහෙම රයිට් 14ක් බවට පත් වුණොත් එමෙ ඒගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් yield එක 11ක් බවට පත් වෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති percentage එකත් එක 14.5න් 14ක් බවට පත් වුණොත් හරි ඊළඟට dividend pay out එක 196ක් බවට පත් වෙනවා මොකද අපි දැක්ක ගිය වසරේදී 2020දී 197 2019 189 2018 105ක් කියන වගේ percentage dividend pay out වාර්තා වෙනවා ඊළඟට market එකේ දැනට තියෙන low price එක වාර්තා වුණ 113
හයි ප්‍රයිස් එක විදිහට වාර්තා වුණේ 135 කියන ඉලක්කක්. ඉතින් ටෝටලි ගත්තොත් එහෙම මේකේ අප්සයිඩ් එකක් වෙන්න පුළුවන්. මේකේ මොකද අප්සයිඩ් එක වෙන්න පුළුවන් වෙන්නේ එන කාරණා නෙවෙයි ලෝම PE එකක් දැන් පවතින හින්දා. ලෝම PE එක 8.39යි. අපි නිකමට හිතුවත් මේකේ ඇවරේජ්ලි PE එක ගත්තොත් මෙතෙක් දුර ආපු ගමන් මගේ ඇවරේජ් PE එක 11.52ක් බවට පත් වෙනවා. ඇවරේජ් PE එක. එතකොට 11.52 ඇවරේජ් PE එකට අපි මේ earning per share දැම්මොත් එහෙම ඕගලන්ට calculate කරගන්න පුළුවන්. 11.25 කියන අගේ 11.25 තමයි average PE එක average PE එක ඊළඟට ගත්තොත් මේගොල්ලන්ගේ EPS එක මේ වසරේදී 14.57ක් බවට ගණන් දැම්මොත් එහෙම අපිට finally අගයක් එන්න ඕනේ right කියද 163ක අගයක් finally එනවා 163ක අගයක් finally එනවා නා ඒ කියන්නේ 163ක් දක්වා මේක මේ PE average අවුරුදු 10කම average PE එක ගත්තොත් ඒ අගයක් එනවා නමුත් අපි 2016 ස්පිට් එකක් subdivision එකක් සිද්ධ වෙච්ච ඉඳලා අපි මේ අවුරුදු ටිකේ PE එක ගත්තොත් 9.89 කියන PE ratio එක එන්නේ අපි ගත්තොත් 9.89 කියන එක ගත්තොත් ඒත් 144ක price up වීමක් පෙන්눔 කරනවා මම මේ දල වශයෙන් මේ ඉලක්කම් එක පෙන්වන්නේ psychology එක මෙතනට ගන්න බෑ මිනිසුන්ගේ psychology ක්‍රියාත්මක වීම price up price down වීම මෙතනට ගන්න බෑ මාකට් එක ට්‍රෙන්ඩ් එක අනුව ඒ සිදුවෙන දේවල් ගන්න බෑ නමුත් numbers never say lie කියන එකට අනුව ගත්තොත් එහෙම 144 163 කියන අගයන් දෙක අතරේ තමයි දෝලන වෙන්නේ එතකොට 163 මට මතක හැදී ඉස්සෙල්ලා ආවේ අර 163 ගත්තොත් එහෙම 163ද බලමු right ඒ ඇවරේජ් එක ගත්තොත් 150 ගානක ඇවරේජ් එකක් එන්න ඕනේ මම ඉස්සෙල්ලා හැදුවා කැල්කියුලේෂන් මෙතන දාගන්න බැරි නෝ 150 ගානක ඇවරේජ් එකක් ගන්න ඕනේ මේ 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 ප්‍රස්තාරය දිහා බැලුවත් එමේ ඕගලන්ට පේනවා මේ ප්‍රස්තාරය තියෙනවා රතු පාටින් EPS එක නිල් පාටින් තියෙන මාකට් ප්‍රයිස් එක හැබැයි පටලව ගන්න එපා මේක EPS එකට වඩා අඩුවෙන් මාකට් ප්‍රයිස් එක යනවා කියන එක නෙමෙයි හොඳට බලන්න මේ පැත්තේ තියෙන මාකට් ප්‍රයිස් එක මේ පැත්තේ තියෙන EPS එක දැන් මම පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් EPS එක quick up වුණාට තාම market price එක ඒ වගේ up වීමක් නැහැ මෙන්න මෙතන gap එකක් තියෙනවා ඒ gap එක දැන් මේවල නම් ගානට අඩුවේගෙනදී ඒ කතන්දරයව මෙතන ලඟ වුණාට මෙතනින් එහාට market price එකයි මේක අතර තාම වෙනසක් තියෙනවා අනිත් දෙවෙනි කාරණේ මම මේකත් පෙන්වන්නම් මේක පෙන්වන්නම් මේ අපේ investing.com එකේ ගිහිල්ලා එකලගේ පැටර්න් එක පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම 2003 වර්ෂයේදී ඒගොල්ලෝ සැප්තැම්බර් මාසේ 2ට එක රේෂියෝ එකකට තේ ඩිවිඩන්ඩ් බෙදීමක් කළා sorry සියා බෙදීමක් කළා ප්‍රයිස් එක ආයෙත් ගිහිල්ලා නැවත minus quickly up වෙගෙන යනවා 2009දී ඒගොල්ලෝ නැවත බෙදීමක් කළා ඒ අනුව ඒ 2ට එක ප්‍රයිස් එක ගිහිල්ලා නැවත ඔන්න 2ට එකකින් ට්‍රෙන්ඩ් වුණා නැවත 2000 ඒගොල්ලෝ 16 වර්ෂයේදී මේ මෙතන ඉඳලා මෙතනට අවුරුදු 6යි මෙතන ඉඳලා මෙතනට අවුරුදු 6යි එතකොට ඒ 2016 දී ප්‍රයිස් අප් එකක් වුණා ඒ අනුවත් කොමරේ ෂෙයා ස්ප්ලිට් වුණා ඩිවිෂන් සබ් ඩිවිෂන් එකක් වුණා 2ට 1 කියන යද්දී 2016 දී නැවත ප්‍රයිස් එක සුපුරුදු පරිදි ඩ්‍රොප් වුණා නැවත ට්‍රෙන්ඩ් එකක් යනවා මම දකින්නවා සාමාන්‍යයෙන් 2023 24 දී බොහෝ දුරට අවුරුදු 6කට පස්සේ කියන්නේ මේකට අනුව 2016 ඊට පස්සේ අවුරුදු 6කට පස්සේ 2022 23 කියන වර්ෂවලදී සමහර විට කොරෝනා ඉෆෙක්ට් එකින්ද පසුවට යන්න පුළුවන් සමහර විටක ෂෙයා නැවත ස්පිට් එකක් වෙන්න පුළුවන් 22 23 24 අවුරුදු 3ේදී මම දකින්න ලොමන් ලෝන් ටර්ම් කතා කරන්න කැමති එතකොට ඒ නිසාම 2022 23 24 දී ඒ වගේ එකක් යන්න හේතුවක් තමයි ඕගලන්ට පේනවනම් එයා ඕගලගේ පසුගිය වාර්තාත් එක්ක බලද්දී ඔන්න බලන්න මම මේකත් ඔයගලන්ට දැකපු දෙයක් හොඳට බලා ගන්න 16 ඉඳලා 19ට දක්වා 2011 ඉඳලා අප් වෙලා 21 22 25 එන්න එන්න EPS එක වේගෙන් චලනය වීමක් දකින්නවා ස්පිට් එකෙන් පස්සේ 2019 දී අඩුවේ 2009 2010 දී EPS පොඩියට growth වුණා නමුත් එතනින් පස්සේ ටිකක් වේගෙන් EPS එක growth වුණා නැවත ඔයගලන්ට පේන ඇති 2018 ඉඳලා ගත්තොත් මෙතන නම් EPS එක අඩුවක් නෙදී මෙතන ඉඳලා ගත්තොත් 8
දශම 3.875 9.2 අතර 14.57 ඊළඟට බොහෝ දුරට ඊට වඩා වැඩි අගයක් වාර්තා කරන්න පුළුවන් දැන් මේ ඉන්නේ 2010 ස්පිටින් එකට වඩා වැඩි EPS එකක් මේගොල්ලෝ ජෙනරේට් කරගෙන ඉන්නවා ඉතින් ඒ අනුව මේගොල්ලන්ගේ EPS එක 22 25 වගේන් වලටත් ඇවිල්ලා තියෙනවා 2014 2005 මාකට් එකේ percentage එක නම් වැඩියෙන් තිබුණා ඒගොල්ලන්ට ඒ වගේම competition එක අඩුවෙන් තිබුණු කාලේ නමුත් දැන් competition එක වැඩි වෙද්දී මේගොල්ලෝ ඒත් 14.57 EPS එක ජෙනරේට් කරන් තියෙනවා ඉතින් සමහර විටක නුදුරේදී තව අවුරුදු දෙක තුනකින් සමහර විට අවුරුදු 6න් 6ට වගේ මේගොල්ලන්ගේ price up වෙද්දී ස්පීඩ් එකක් EPS එක හොන් වැඩියෙන් තියදී subdivision එකක් සිදු වෙනවද අපි දන්නේ නැහැ ඒක සම්පූර්ණයෙන්ම ඇතුළට බාරයි නමුත් මාකට් එකේ මේ තියෙන කන්ඩිෂන් එක අනුව price එක up වෙන්න පුළුවන් up වෙන්න පුළුවන් කියන අනිත් කතාවට යන්නේ උගලන්ට පේනවා ඇති 2019 පෙබරවාරි 18 2020 පෙබරවාරි 24 2021 පෙබරවාරි 25 අද පෙබරවාරි 16 තව දවස් 10ක් 20ක් අතුලත මේගොල්ලන්ගේ අනිත් report එකක් නිකුත් වෙවි. ඒ නිකුත් වෙන report එක අනුව මේ ඉලක්කම්ම ලැබුණොතින් market එකේ මෙන්න මේ වගේ 160 144 වගේ change එකක් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා 122 ඉඳලා long term dividends සහ long term price gain එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න අය මෙන්න මේක touch එකේ තියාගන්න මේක ඔළුවේ තියාගන්න මොකද 8.39 එක අගය PE එක අඩු වෙලා තියෙන මොහොතක අපි දැකපු අනික් කාරණ තමයි මේ 8.3 ගානට PE එකක් නැතුවත් මාකට් එකේ PE එක ලොකුවට EPS එකත් එක 14 ගාන EPS එක දෙද්දී 157ටත් වගේ ට්‍රේඩ් වෙලා තිනවා ඒ අවස්ථාවල ඉතින් ඔය කාරණා සියල්ලම ඔගලන්ට ලබා දෙවි මම හිතනවා දැන් වීඩියෝ වැඩසටහන අවසන් කරමු කියලා ඔගලන්ට ෆයිනල් කන්ක්ලූෂන් එකක් ලැබෙන්නේ නැති කියලා හිතනවා මේක buy sell hold කරන්න කිසිම recommendation එකක් විදියට ගන්න එපා මම ඉලක්කම් එක දැකපු දේ තමයි මම මේ විදියට ඔයගොල්ලොත් එක ඉදිරිපත් කළේ ඔයගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න තව මේ විදියට කතා කළ යුතු කම්පැනිස් තියෙනවා නම් පහලින් ඉදිරිපත් කරන්න මම ඒව අනුව බලලා මෙහෙමයි සාමාන්‍ය මාකට් එකේ ඕ වැලියු කම්පැනික් මම කතා කරන්නේ නැහැ ඒක එක පැත්තකින් මොකද හේතුව තමයි ඕ දැන්ටමත් ඕ වැලියු වෙලා තියෙන එක ඊට පස්සේ කතා කරාට පස්සේ ප්‍රයිස් එක බැහැගෙන ඩවුන් වෙන්න ගත්තොත් එහෙම බැරිලාකින් හරි වීඩියෝ එක බලලා හරි ඒක අහිංසක මිනිස්සු සල්ලි අමාරුවෙන් හොයාගත්ත මොහොතක යොදවලා තියෙන වෙලාවක ඒක සෑයක ඕ වැලියු කියලා න්ියුස් එකක් ගිහලා ඒක ඩවුන් කරන්න මම කොහෙත්ම කැමති නැහැ ඒව සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ගේ ඩිසිෂන්ස් වලට ඩිපෙන්ඩ් කරගන්න නමුත් අnder value තියෙන මාකට් එකේ ප්‍රයිස් අප් වෙන්න පුළුවන් කැපිටල් ගේන් එකක් යන්න පුළුවන් ඩිවිඩන්ඩ් ගේන් එකක් යන්න පුළුවන් කම්පැනිස් ගැන ඉස්සරහදී කතා කරමු එහෙනම් අදට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙටත් හම්බෙමු subscribe කරපු නැතේ subscribe කරන්න ඒ වගේම notification bell එක click කරන්න මේ දාන end screen එකේ තියෙන ඔයගොල්ලෝ බලපු නැති videos බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම් ආයුබෝවන් සියලු දෙනාටම